අයිබුන් සුබ දවසක් වොක් විත් හිමාල YouTube channel එකට ඔයගොල්ලන්ග ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මම මේ බලබල ඉඳපු පොත කලුතර තියෙන ඓතිහාසික ස්ථාන පිළිබඳ වටිනාකම් පිළිබඳව ගවේෂණාත්මකව රචනා වෙච්ච කෘතියක් ඇත්තටම මගේ කලුතර සංචාරයේදී ගොඩක් තොරතුරු සපයන්නේ මට මෙන්න මේ පොත අද අපි ඇවිල්ලා ඉන්නේ මේ මෑතකදී මම ඇත්තටම මේ ස්ථානය තියෙනවා කියලා විස්තර දැනගත්තු වෙඩි බෙහෙත් ගබඩාව පිළිබඳව තොරතුරු ඔයාලට අරගෙන එන්න විශේෂයෙන් කියන්න ඕනේ මම මේ පොතේත් ඇත්තටම මේ අවස්ථාවේදී බැලුවේ මේ වෙඩි බෙහෙත් ගබඩාව පිළිබඳව යම් කිසි සඳහනක් තියෙනවද කියලා හැබැයි මේ ග්‍රන්ථයේවත් මේ අපිට දකින්නට ලැබෙන වෙඩි බෙහෙත් ගබඩාව ගැන කිසිදු හෝඩුවාවක් තොරතුරක් දකින්න ලැබෙන්නේ නැහැ නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අද වෙන විට කලුතර වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කරලා තිබෙනවා නැවත සකස් කරලා තිබෙනවා අතීතයේ තිබුණු විදිහට අපි යමු වෙඩි බෙහෙත් ගබඩාව බලන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ කලුතර ඓතිහාසික බලකොටුවට සම්බන්ධ වෙන වෙඩි බෙහෙත් ගබඩාව ළඟට 16 17 සහ 18 කියන ශතවර්ෂවර කලුතර පිළිබඳව විශාල ඉතිහාසයක් තියෙනවා අපි මේ පිළිබඳව ඇත්තටම හොයාගෙන ගියොත් කලුතර බලකොටුවක් තිබුණා ඒ බලකොටුව පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි කියන යුගයන් තුනේදීම නොයෙක් හැල හැප්පීම් වලට ලක් වෙලා යුද්ධ ඇති වෙලා පාලන කටයුතු සිද්ධ වුණා කියලා විස්තර හොයාගෙන යනකොට අපිට තොරතුරු දැනගන්න පුළුවන්. ඇත්තරම මේ බලකොටුවට සම්බන්ධ වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ස්ථානයක් විදිහට අපිට මේ වෙඩි බෙහෙත් ගබඩාව හඳුනලා දෙන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ස්ථානය සංරක්ෂණය කරාට අපිට තොරතුරු දැනගන්න කිසිම විදිහක් නැහැ. අඩුම ගානේ පුවරුවක් ප්‍රදර්ශනය කරලා නැහැ අපිට මේ ස්ථානයේ කරුණ පිළිබඳව හොයාගන්න. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න කීප දෙනකින් අපි අහලා බැලුවම මෙහෙම ගොඩනැගිල්ලක් තියෙනවා කියලා ඔවුන් දන්නවා. නමුත් මේ ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම කනගාටුවට කාරණාවක්. මොකද ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් මේ ස්ථානය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක්. නමුත් මේ පිළිබඳව අනාගත පරම්පරාවට තොරතුරු හොයන අයට විස්තර දැනගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ කාරණාව මතක් කරන්න ඕනේ. එතකොට 17 18 කියන සියවස් වල කලුතර බලකොටුව පිළිබඳව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වෙනවා යුද්ධයක් ඇතිවීම සම්බන්ධයෙන්. අපිට මේ පොතේ හොයාගෙන ගියොත් එකතැනක සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ලන්දේසි යුගයේ කටයුතු පිළිබඳව තොරතුරු විවිධ ආයගේ සටහන් දිනපොත් ඇසුරින් දැක ගන්න පුළුවන්. තම අධ්‍යක්ෂීම් දිනපොතක සටහන් කර තිබූ එක් අයෙකු වන්නේ ජර්මන් ජාතිකයෙකු වූ ක්‍රිස්ටොෆ් ස්විට්සර්. ඔහු ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ සේවය කළ අයෙක් කියලා තමයි කියන්නේ. ඔහුගේ දිනපොතේ 1677 අප්‍රේල් 22 දින තිබූ සටහනක මෙහෙම සඳහන් වෙනවා. මා සොල්දාදුවන් 30 දෙනෙකු සමග කලුතර බලකොටුවට යැවිනි. එය පිහිටියේ කොළඹ සිට සැතපුම් 24ක් පමණ දුරිනි. ඉන් අනතුරුව ඔහු මෙහෙම ලියලා තියෙනවා. අපගේ බටයෝ බලකොටුවට ආරක්ෂාව තර කිරීමේ කාර්යයේ දහවල් වරුවේ යෙදී සිටියෝය. මමද එයට සහභාගී වුනේමි. එම වර්ෂයේ අප්‍රේල් මාස සිට සැප්තැම්බර් මාස දක්වා රාත්‍රියේ එම කාර්යයේ මම යෙදුණෙමි. අපගේ ප්‍රධානියා ඇඩම් සෙල්ච් නැමැති බෝහිමි ජාතිකයෙකි. ලන්දේසි වූ පෘතුගීසි බලකොටුව නැවත ප්‍රතිසංස්කරණය කළහ. ඔවුහු කඳු ගැටය මත ශක්තිමත් ඇරුන් බලකොටුවේ බිත්ති තවත් ඉහළට ඔසවා ගොඩ නැගුවෝය. එමෙන්ම ආරක්ෂක පද්ධතියක් වශයෙන් බලකොටුව වටා දියාගලක් තැනුවෝය. තවද ඕලන්ද ආණ්ඩු කාර්යාවන රයිට්ලොෆ් වෑන් හොවෑන් කළුතර කොළඹ මහාමාර්ගය තැනීමට පියවර ගත්තේය. බටයින් 8 දෙනෙකු එකවර තිරස් අතට ගමන් කළ හැකිවන ආකාරයෙන් එම මාර්ගය පුළුල් ලෙස සකස් කරන ලදී. මේ විදිහට තමයි මේ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ කළුතර බලකොටුව පිළිබඳව. ඒ පිළිබඳව වෙනම සවිස්තරාත්මක වීඩියෝ එකක් අරගෙන ඉන්නේ මම ලෑස්ති ඉදිරියේදී. නමුත් වෙඩි බෙහෙත් ගබඩාව අපි මේ විදිහට හොයාගෙන යනකොට ඔය කියන
කළුතර බලකොටුවේ යුද සමයක් ඇතිවීම නිසා අවශ්‍ය කරන වෙඩි බෙහෙත් ගබඩා කරන්න මේ වෙඩි බෙහෙත් ගබඩා භාවිත කරා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙඩි බෙහෙත් ගබඩා වටා අපිට දකින්නට ලැබෙනවා ඇලමාර්ගයක් සකස් කරලා තිබෙනවා. අද වෙනකොට ඒ ඇලමාර්ගයක් නෙමෙයි ගොඩ වෙලා පුංචි දියපහරක් වට පත්තරා තිබෙන්නේ. ඒ ඇලමාර්ගය අතීතයේදී ගොඩක් පුළුල්ව තිබුණා කියලා කියනවා මේ ප්‍රදේශයේ මම කතා කරපු කීප දෙනෙක්. ඒ කියන්නේ මේ වෙඩි බෙහෙත් ගබඩාවට සතුරන්ට ළඟා වෙන්න තිබුණු ඉඩකඩ හරස් කරලා ඒ ඇලමාර්ගය නිර්මාණය කරලා තිබුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම තවත් කතාවක් තිබෙනවා කළුතර බලකොටුව වටා විශාල පුළුල් ඇලමාර්ගයක් සකස් කරලා තිබුණා කියලා කළුතර බලකොටුවට සතුරන් ඇතුළු වීම නවත්තන්න. ඉතින් මේ පිළිබඳව අපි ගවේෂණාත්මක තොරතුරු ඔබට අරගෙන යන සූදානම් වෙනවා ඉදිරියේදී. ඉතින් අද අපි ඇත්තම ආවේ මේ වෙඩි බෙහෙත් ගබඩාව පිළිබඳව අඩුම තරමේ ඔබ දැනුවත් කිරීමක් හෝ කරන්න මෙවැනි ස්ථානයක් කළුතර නගරයේ ආසන්නයේ පලාතොට පාරේ එනකොට පුරාවිද්‍යා ස්මාරකයක් පුවරුවක් සඳහන් කරලා තිබෙනවා කළුතර වෙඩි බෙහෙත් ගබඩාව කියලා. ඒ ඔස්සේ මීටර් 100ක් වගේ අතුරට එනකොට තමයි අපිට මේ ස්ථානය දකින්නට හම්බ වෙන්නේ. අනිත් කාරණාව තමයි මෙතන නිසි නඩත්තුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඇත්තටම අපිට පේනවා බැලුවම. අනිත් එක මේ ස්ථානයේ රාත්‍රී කාලයේදී වෙනත් වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නවා කියලා අපි තොරතුරු හොයලා බැලුවම මේ ප්‍රදේශය කීප දෙනෙක් අපිට එක කිව්වා. ඉතින් මෙවැනි වටිනාකමක් තියෙන ස්ථාන මේ විදිහට විනාශ වෙන නොදී රැක ගැනීම අපේ යුතුකමක් කියලා අනිවාර්යෙන් වෝක් විත් හිමාල් විශ්වාස කරනවා සහ ඔබට මතක් කරනවා. ඒ නිසා මතු පරපර වෙනුවෙන් මේ ස්ථාන ආරක්ෂා කිරීම අපේ ජාතික යුග මෙහෙවරක් කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපි මේ ස්ථානයට ආවේ කලින් සඳහන් කරා වගේ කළුතර ඩිබේට් ගබඩාවක් තියෙනවා. ඒ වෙඩිවෙහෙත් ගබඩාව මෙන්න මේ යුගයට අයත්යි අපි විශ්වාස කරනවා කියන කාරණාව ඔබට කියන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ මම ඔයාලට ආරාධනා කරන මේ ස්ථානය ගැන විස්තර දන්නවනම් මේ ස්ථානය ගැන මීට වඩා තොරතුරු ඔබ දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. මොකද ඒ කාරණා ගොඩක් මට වැදගත් වේවි සහ අනිත්යට වැදගත් වේවි. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාලගේ කමෙන්ට්ස් අනිවාර්යෙන් දාන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි අප්ලෝඩ් කරන අනිත් වටිනා කෙන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසේදී කළුතර ඩිබේට් ගබඩාව ගබඩා හොයාගෙන ආපු මේ ගමන මේ වීඩියෝ එකත් මෙතනින් නිමවට පත් කරනවා. හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් රැඳීන දිගටම වෝක් විත් හිමාල් එක්ක. ඉහිලෙන්න.